අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ හමු වන මම රසික සඳරවන් ප්‍රථම නවදහනය පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතීන් ගණන 8000 සීමාව ඉක්මවා යයි අද සිට කොරෝනා ආසාදිතීන්ගේ ආශ්‍රිතීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම නතර කරයි නිරෝධායනීය නිවසේ සිටම රිචියාර්ය ලබාරෝහලේ දරුවන් 7කට හා මව්වරුන් 3කට මහරගමින් 12කට රත්නපුරින් එකම පවුලේ 7කට STF 10කට සහ නාරාහිම්පිට පොලිස් රෝහලේ නිලධාරියෙකුටත් කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හෙළිවෙයි. තත්ත්වය භයානක අතට ගමන් කරමින් පවතිනවා. රජයේ වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි. තවම කොරෝනා සමාජගත වෙලා නැහැ. විශේෂඥ වෛද්‍ය සුදත් කියයි. වරයන් තුල සිරු වී ඇති මාළුතොග දීවර සංස්ථාව මැදිහත්ව මිලදී ගැනීමට පියවර අමරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට දේශපාලන වේදිකාවත් උණුසුම් වෙයි සෙල්ලම ලෙල්ලම වෙයි ඉපලෝගමදී අවුරුදු 9ක දරුවාගේ වෙඩි පහරින් අවුරුදු 4ක දැරියට බරපතල තුවාල ප්‍රථම නවධානය යොමු කරමු දේශීය පුවත් වෙත COVID-19 වෛරස් ආසාදනයේ වී මෙරට සිදු වූ 16 වන මරණයේ ඊයේ රාත්‍රියේදී වාර්තා වූ අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි වලට අනුකූලවයි. මේ අතර මහරගම ප්‍රදේශයෙන්ද COVID වෛරස් ආසාදනයේ වූ නව රෝගීන් 12 දෙනෙකු අද දින වාර්තා වුණා. එමෙන්ම මෙරට සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 8000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව අද පස්රුව වන විට 8000 සීමාව ඉක්මවා ගියා. එසේම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ 16 වන මරණයද ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක පමණ පුද්ගලයෙක් වන අතර ඔහු කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අදාළ පුද්ගලයා පසුගිය 23වනදා රුධිරයට විෂපීජයක් ඇතුළු වීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර එම රෝගියා මියගොස් ඇත්තේද අදාළ සංකූලතා හේතුවෙන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ සියලු ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුකූලවයි. COVID-19 වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් 7 දෙනෙකු හා මව්වරුන් 3 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලෙන් වාර්තා වන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා. ඊයේ දින සිට අපිට වාර්තා වෙලා තියෙනවා රෝගීන් 10 දෙනෙක් අපගේ රෝහලෙන් ඒ අතර මව්වරුන් 3 දෙනෙකුත් ඒ වගේම දරුවන් 7 දෙනෙකුත් වාර්තා වෙනවා. මේ දරුවන්ගේ පදිංචි ප්‍රදේශය ගත්තොත් මේ කොළඹවට ප්‍රදේශයම තමයි මේ පදිංචි ප්‍රදේශය වෙන්නේ. මොවුන් පෑලිගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට හා ආශ්‍රිතයන් හා ගැටුණු පිරිස් විදියට තමයි අපිට දැනට හඳුනා ගන්න ලැබිලා තියෙන්නේ. ඉතා ඉක්මනින් මේ වාර්තා ලබා ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ වගේම මොකද අපේ රෝහල තුලත් මේ PCR පරීක්ෂණ කිරීමට පටන් ගත්තා. මේවර අපිට පෙනී යනවා රෝගීන් වාර්තා වීමේ දැඩි වේගයක් දක්නට ලැබෙනවා. ඒ අතර දරුවනොත් රෝගයට ගොදුරු වෙච්ච බවට අපිට වාර්තා වෙනවා. මේ පිළිබඳව දෙමාපියන් ලොකු වගකීමක් ලබා ගන්න ඕනේ. දෙමාපියන්ගේ වගකීමක් හරියාකාරව නොමැති නිසා තමයි මේ ආකාරයට දරුවන්ටත් මේ රෝගය වැළඳීමට හැකියාව ලැබිලා තියෙන්නේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබසාධන අංශයේ සේවයේ නියුතු නිලධාරීන් 10 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. නාරාහේන් පිට පිහිටි පොලිස් රෝහලේ නිලධාරියෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට ගොස් ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි වෛරස් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත්තේ. මහරගම ප්‍රදේශයෙන්ද COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 12 දෙනෙකු වාර්තා වූ අතර නාවින්න, මීගොඩ, කොට්ටාව, බ්‍රහ්මණගම, වෑතර, පොල්ගස් ඕවිට, මහරගම, පන්නිපිටිය, ඇරවුල, පතිරකොඩ, ජනතා මාවත යන ප්‍රදේශයන්ගෙන් අදාළ ආසාදිතින් වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. රත්නපුර ගිලිමලේ පදිංචි මාළු ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ මාස 9ක බිලිඳිය ඇතුළුව එකම පවුලේ සමාජිකයින් 6 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
එහෙත්වෙන් අදාළ පුද්ගලයා වෙළඳාම් කටයුතු වල නිරත වූ ශ්‍රී පලාබද්ද මාපලාන ගුරුළුපාන ඇඹුල් දෙනිය පාගොඩ ගිලිමලේ දකුණු ගිලිමලේ උතුරු ගිලිමලේ සිරිපාගම සහ මල්පල යන ගම්මාන හුදකලා කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කළේ දෙහිඔ පිට ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්දන් 8 දිනකට හා ඉන් එක් අයෙකුගේ බිරිඳකට කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී තිබෙනවා කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පත්ම කුමාර් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මොවුන් සියලු දෙනා පෑලියෙකුට මත්සේ පිළිඳ සංකීර්ණේ ආශෘතීන් පවයි පොළොන්නරුව බකමූණ නගරයේ වඩේ අලෙවි කරන පුද්ගලයෙකුද කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා බකමූණ දඹුලු කැලේකම කෝට්ටේ පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන මොහු පසුගිය 18 වනදා පෑලියෙකුට මත්සේ පිළිඳ සංකීර්ණයට ගොස් ඇති අතර ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පෙරේදා දින පිළියන්දල දම්පේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක සිය පුතුගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී තිබෙනවා ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ලද තොරතුරක් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහු එම ස්ථානෙන් පලා ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ ඇන්ඩ්‍රි නීතිය පනවා තිබීම හේතුවෙන් කොළඹ අලුත් කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය අද දින සිට කැඳවීමට නියමිතව තිබූ සීලු නඩු විභාග කල් දෙමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සිට මෙම සතිය පුරා කැඳවීමට නියමිතව තිබූ සීලු නඩු කල් දැමූ බවයි ශ්‍රේෂ්ඨාධිකරණ ලේකකාධිකාරී ප්‍රදීප් මහමුතුගලගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ. මෙසේ කල් දමනු ලබන සීලු නඩු විභාගයන් සඳහා ඉදිරි කාලයේදී නව දිනයන් අදාළ පාර්ශ්වකරුවන් වෙත දැනුම් දෙන බවද ශ්‍රේෂ්ඨාධිකරණ ලේකකාධිකාරී සියත අපකල විමසීමකදී සඳහන් කළා. ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණය වසා තිබෙන දෙදින තුලදී මුළු පාර්ලිමේන්තු පරිශ්‍රයම විෂබීජ හරණයට ලක් කරන බවයි. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. පහුගිය දවස් කිහිපය ඇතුළත ලංකාවේ මරණ 3ක් සිද්ධ වෙලා තියෙනවා. ඊයේ රාත්‍රියේ සිද්ධ වෙච්ච 16 වෙනි මරණයත් එක්ක. ඒතකොට අපිට අනාගතයේදී සමාජ ව්‍යාප්තියක් කරා යන්න ලොකු නැඹුරුවක් තියෙනවා. සමාජ ව්‍යාප්තියක් කරා ගියොත් පවතින චිත්‍රය සම්පූර්ණ මුඩුයටු කර වෙනවා. සමාජ ව්‍යාප්තියකදී රෝගේ පාලනය කරන්න ඉතාම අපහසුයි. අපේ පාලනයෙන් තොර රෝගී පොකුරු ගණනාවක් නිර්මාණය වෙනවා. ඒ අවස්ථාවේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඒක දරා ගන්න බැරි වෙනවා. රෝහල් වල ඇඳම් පත්ත දිය අපේ ධාරිතාව ඉක්මවා යනවා. වැඩි සත්කාරයකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. ඉතින් නිරෝධායන මධ්‍යස්ථාන ටික පිරීලා ඉතිරිලා යනවා. ඉතින් මේ තත්වය ඉතාම භයානකයි. ඒ නිසා තමයි අපි සමාජ ව්‍යාප්තියක් වළක්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් කටයුතු කළ යුතු වෙන්නේ. අපි මේ අරන් තියෙන ක්‍රියාමාර්ගම නම් ගන්නේ රෝගයේ ව්‍යාප්ති වීම පාලනය කිරීම සම්බන්ධයෙන් අපිට යම් භයානක තැනකට තමයි යන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම අපිට ඉදිරි මාස දෙක තුල අසාමාන්‍ය ඉහළ මරණ ගාණක් බලාපොරොත්තු වෙන්න වෙනවා රටක් විදිහට අපි අද දවසේ හරි තීරණ ගත්තේ නැත්තම්. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. ලංකාවේ අපිට මූලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කීප දෙනෙකුත් මේ වෙද්දි වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය ඉතාම භයානකයි. ඒ වගේම දැනට විශේෂයෙන්ම බස්නාහිර පළාත කොළඹ මහනගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය පාලනයෙන් ගිලිහෙමින් තියෙනවා. ඒක රැක ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක නිරත වෙමින් ඉන්නවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ ආරක්ෂක අංශ ඒකාබද්ධ. ඒ වගේම අද දින පෙරවරවදී යුද හමුදාපතිවරයා සමග සාකච්ඡා කරා පවතින තත්ත්වය පාලනය කර ගැනීම සම්බන්ධව අපි එකඟතාවයකට ආවා. විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව ශ්‍රේෂ්ඨ රාජකාරී කටයුතු වල නිරත වෙන්නත් මේ තියෙන තත්ත්වය පාලනය කර ගැනීම සඳහා උපරිම උත්සාහයක් දරන්නත් අපි සියලු දෙනා වයෝවෘද පුද්ගලයින්ට මේ ආසාදනය වැළඳුනොත් මරණ ඉහළ යාම වැනි තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එනිසා අපි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු වෙනවා. සියලු දෙනාම මේ අවස්ථාව පිළිබඳ අවබෝධ කරගෙන ඔවුන්ගේ සහයෝගය මහජනතාව විදිහට සෞඛ්‍යාංශවලට සහ ආරක්ෂකාංශවලට ලබා දිය යුතු මොහොතක් මේක. අද සිට කොවිඩ් ආසාදිතයෙකුගේ පළමු ආශ්‍රිතේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු නොකර නිවස තුලම නිරෝධායනයට ලක් කරන ලෙසට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
මීට දින දෙකකට ප්‍රථමදී අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දුන් උපදෙස් වලට අනුව විශේෂයෙන්ම දැනට පවත්වාගෙන ලබන නිරෝධාන ක්‍රමවේදය නැවත සමීක්ෂණයකට භාජනය කරලා අද දිනේ එය අතිගරු ජනාධිපතිතුමා වෙස පිළිගැන්වීමෙන් පසුව අද පටන් ලබා දී ඇති උපදෙස් වලට අනුව මෙතෙක් නිරෝධායන ක්‍රමවේදයට අනුව ඕනෑම පුද්ගලයෙකු ආසාදින වූහොත් ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් වහාම නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට කටයුතු කරත් මින් පසුව මේ ආකාරයෙන් කොවිඩ් ආසාදින පුද්ගලයා රෝහල් වෙත රැගෙන ගියත් ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් නිවෙස්වල නිවෙස් නිරෝධායනකට ලක් කිරීමට කටයුතු කරන ලබනවා මෙසේ නිවෙස් නිරෝධායන ලක් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන් ඒ ආකාරයෙන්ම නිවසට වී නිරෝධායන කටයුතු වල යෙදෙයි කියලා ඔවුන් පිටතට නොපැමිණ ඔවුන්ගේ සමාජයට නැත්තම් අසල් වාසීන්ට පොදුවේ රටේ අනිකුත් ජනතාවට සෞඛ්‍ය තර්ජනයක් ඉදිරිපත් වෙන නොවන ආකාරයෙන් ඔවුන් කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මෙහිදී විශේෂයෙන්ම ඔවුන් නිවසටම වෙලා නිරෝධායන කටයුතු වල යෙදෙන ලෙසත් මේ නිදිරියට මෙම ක්‍රමවේදය අනුව එසේ කටයුතු කරන ලෙසත් ඊටාත්ම කාරුණිකව සියලු මායවලුන්ගෙන් ඉල්ලා සිටින ලබනවා මඟුල් උත්සව අවමඟුල් උත්සව ඒ වගේම ආගමික උත්සව වලදී මේ රෝගය ඇතිවීමත් එතනින් පැතිරීමත් අපි දැක්කා ඒ නිසා ඒ වගේ කටයුතු ඊටාත්ම සීමිත කිරීම අවශ්‍ය වෙනවා සමාජයේ මිශ්‍ර වෙනකොට තමයි මේ රෝගය පැතිරීම තියෙන්නේ ඒ වගේම තමයි පහුගිය දවස්වල දිගින් දිගටම පැන නැගිච්ච ප්‍රශ්නයක් තමයි කොවිඩ් 19 රෝගය සමාජගත වෙලා තියෙනවද කියන එක කොවිඩ් 19 රෝගය විශේෂයෙන්ම පැලියුගොඩ මාළුගල්තොල ආශ්‍රිතව අපිට ප්‍රදේශ ගණනාවක රෝගීන් විශාල ප්‍රමාණයකගේ වාර්තා වුණා ඊටාත්ම කෙටි विशाल प्रमाण के विशाल पारिश्रमिक वार्ता किसी विधि रोगे समाजगत मे हेम रोगे कुम अभी संबंधता व्यक्ति मे पालियोड हो मेनुअ रोगी तव मत अभी किसी साधक मे रोगे समाजगत අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ සුවිස්සලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ල මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී පැවතුණා ආයෝජන අපනයන සංචාරක සහ කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කිරීම ඇතුළු දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි ශේෂ්ත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. පැහැදිලි නීති පනවමින් සහ ඒවා බලාත්මක කරමින් රජය කොවිඩ් 19 වෛරසයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව තානාපතිවරයා මෙහිදී අගය කරනු ලැබුවා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කිරීම සහ රට වසා දැමීම සියලු දෙනාටම ඉතා අසීරු කාරණාවක් වුවද සමස්ත ජනතාව ආරක්ෂා කර ගැනීමට එය ඉවහල් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. ඉදිරියේදී දෙරට අතර ක්‍රියාත්මක කළ හැකි ආයෝජන සහ අපනයන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ආර්ථික සංවර්ධනයේ රජයක ප්‍රමුඛතාවයක් වන බව කියා සිටි තානාපතිවරයා ශ්‍රී ලංකාව තුළට ස්විස්තරන්ත ආයෝජන වැඩි වශයෙන් ගෙන ඒමට කටයුතු කරන බවද කියා සිටියා. රට තුළ පවතින කොරෝනා රැල්ල වැඩ පැවැත්වීමට ආශිර්වාද ලබා ගැනීම සඳහා සියලුම විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් රතන සූත්‍රය සජ්ජායනා කළ යුතු බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. එය අද කොළඹදී මාධ්‍යවිත දහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැමිණ ආශිර්වාද ලබා ගත්තා. එහිදී ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා කරමින් විපක්ෂ නායකවරයාට ආශිර්වාද පළ කර සිටියා. අපිට මතකයි පළවෙනි කොරෝනා රැල්ලේදී රටේ ජනතාව සුරකින්නට මුළු රටේම විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන රතන සූත්‍රය සජ්ජායනා කිරීම තුළ පළවෙනි කොරෝනා රැල්ල මැඩ පවත්වන්නට ඒ ආශිර්වාදයේ හැකියාව ලැබුණා. අපි යෝජනා කරනවා මේ දෙවෙනි කොරෝනා රැල්ලේදී අපේ රටේ සෑම විහාරස්ථානයක්ම කේන්ද්‍ර කරගෙන රතන සූත්‍රය සජ්ජායනා කරලා මේකම ක්‍රියාත්මක කරන්නට මුළු රටවැසියාගින්ම අපි ඉල්ලුම් කරනවා. කෙසේ හෝ දෙවෙනි රැල්ල මැඩපවත්වන පමණක් නොවේ ඉදිරියේදී මේ වගේ රැලි නිර්මාණය වීමේ ඉඩ ප්‍රස්තාව අවහිර කරන්නට අපි හැමෝම එක්සිට් එක්සත් වැඩ කටයුතු කරමු කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය විද්‍යාත්මක උපාය මාර්ගයක් රටට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පිකරණමක මහතා පවසනවා. යද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
වෛරසය පාලනය කරන්න බෑ. යම් හේකින් අර ගම්පහ මහරෝහලේ වෛද්‍යවරයා බ්‍රැන්ඩික් සමාගමේ ඒ සේවිකාව PCR පරීක්ෂණයට යොමු නොකළා නම් මිනුවන්ගොඩ පොකුර කියලා හෙකුත් නැහැ. පෑලියගොඩ මාළුවෙළඳ සැලේ බාරකාර ඒ මහත්මයා PHI මහත්තුරුන්ට අනතුරු ඇඟවීම නොකළා නම් පෑලියගොඩ පොකුර කියලා හෙකුත් නැහැ මේගොල්ලන්. මුලින්ම අපි කියනවා අපට වැදගත් නැහැ. සමාජගත වෙලාද කියන කාරණේ වැදගත් නැහැ මේ සඳහා අපට අවශ්‍යයි වැදගත් සෞඛ්‍ය විද්‍යාත්මක උපාය මාර්ගයක් රටට අවශ්‍යයි කොවිඩ් ෆන්ඩ් එකක් කියලා ආරම්භ කරා ඒ කොවිඩ් ෆන්ඩ් එකට මොකක්ද උනේ කොච්චර සල්ලි තියනද කොවිඩ් ෆන්ඩ් එකේ ඒ දත්ත රටේ ජනතාවට සහ පාර්ලිමේන්තුවට ලබා දෙන්න ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා රුපියල් 5000 දීමනාව ඇඳිරි නීති දාපු සීලුන් ප්‍රදේශවලට අනිවාර්යයෙන්ම දුප්පත් ජනතාවට ලබා දෙන්න ඒ වගේම තමයි බ්‍රෑන්ඩික්ස් ආයතනයේ පිළිබඳව පරීක්ෂණයක් කළා ඒ වරදකරුවන්ට ලංකාවට කළ තියෙන හානිය පිළිබඳව මුදල් අය කරගෙන දඩුවම් දෙන්න කියන පයින්ට තමයි ඉල්ලීම තමයි අපි මේ අවස්ථාවේදී කරන්නේ ඒකරාශී වී ඇති මත්ස්‍ය තොගමිලට ගැනීම ගබඩා කිරීම සහ ප්‍රවාහණය කිරීම සඳහා පින්මාලු සහ කරවල නිෂ්පාදකයන් ඍජුවම සහාය පළ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ දවසේත් අද දවසේත් මත්ස්‍ය තොග ගොඩබෑමේ කටයුත්තත් ඒ වගේම අද දවසේ සිට දීවර කර්මාන්තයට නැවත යන පිරිස ගාල්ල දීවර වරායෙන් කටයුතු ආරම්භ කළ තියෙනවා. බේරුවල දීවර වරායේ අද උදෑසන අපි බලාපොරොත්තු වුණා මත්ස්‍ය තොග ගොඩබෑමේ කටයුත්තත් විකිණීමේ කටයුත්තත් සිදු කරන්න. නමුත් අද දවසේ විශාල පිරිසක් බේරුවල දීවර වරායට එකතු වීම නිසා නැවත වතාවක් සෞඛ්‍යංශයේ උපදෙස් මත යම් යම් සීමා වීම් තුල හෙට දවසේ උදේ කොටසෙන් කොටස මත්ස්‍ය සම්පත ගොඩබෑමේ කටයුත්ත සිදු කිරීම සඳහා අපිට අවසරය ලබා දීලා තියෙනවා. ලුම පාර්ශව කරුවන්ට අපි ආරාධනා කර අද උදෑසන ගොඩ ගැසී ඇති මත්ස්‍ය තොග විකුණා ගැනීම සඳහා ප්‍රවාහණය කිරීම සහ ගබඩා කිරීම සඳහා ඔවුන්ගෙත් යම්කිසි දායකත්වයක් ලබා දෙන්න කියන ඉල්ලීම කරන්න ටින්මාලු කර්මාන්ත කරුවන් ඒ වගේම උඹලකට කරවල නිෂ්පාදකරුන් හැටියට කටයුතු කරන පිරිස් අද එකඟතාවය පළ කරලා තියෙනවා. මේ ගොඩ ගැසී ඇති මත්ස්‍ය සම්පත මිලදී ගැනීමේ කටයුත්තට ඔවුනුත් ඔවුන්ගේ ඍජු දායකත්වය ලබා දෙන්න බේරුවල දීවර වරායේ යාත්‍රා 90කට ආසන්න ප්‍රමාණයක් ළඟා වෙලා තියෙනවා. ලක්ෂ 5 මාරකට ආසන්න තොග මේවන විට තියෙනවා. ගාල්ල දීවර වරායේ ලක්ෂ 8කට ආසන්න තොග ඊයේ දවස වෙනකොට තිබුණා. නමුත් ගාල්ල දීවර වරායේ අපි බලාපොරොත්තු වෙනවා අද දවස වෙන විට ඒ තොග සම්පූර්ණයෙන්ම විකිණීමේ කටයුතු කරන්න මිලදී ගැනීමේ කටයුතු කරන්න. බේරුවල දීවර වරායේ හෙට උදෑසන පෞද්ගලික ව්‍යාපාරිකයන් ඒ වගේම දීවර සංස්ථා මැදිහත් වීමතුලින් මේ සියලුම තොග මිලදී ගැනීමේ කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. अमेरिका एक्स जनपदे राज्य लेखा माइकल पोंपियो महता नील संचारयक सदहा हिट दिवेन पेमीनीमट नियमितई एम संचारयेदि माइकल पोंपियो महता जनाधिपतिवरया अग्रामातिवरया सह विदेश कटयुतु अमातिवरया समग नील साकच्छा सिदु किरीमट नियमितव तिबेनवा अमेरिकानु राज्य लेखा माइकल पोंपियो महता मेव सतिये इंडियाव श्रीलंकाव मालदीवेन सह इंडोनेशियाव यन रटवल संचारयक निरतवन बव श्रीलंकावे अमेरिकानु तानापति कार्यालय निवेदने कर तिबेनवा राज्य लेखांबरया सह आरक्षक लेखांबरया अतुरु दूत पिरिस मेवन विट इंडियाव वेत गोस ऐति बवई विदेश माध्य वार्ता कले इंडिय संचारयन अनतुरुव श्रीलंकावे संचारय सदहा एक्वीमट नियमित अतर एहिदी शक्तिमत् स्वैरी श्रीलंकावक समगेन हौल्कारित्वयक सदहा एक्सत् जनपदये कैपवीम अवधारणय किरीमटत् निदहस हा व्यूर्त इंदु ශාන්තිකර කලාපයක් සඳහා වූ පොදු අරමුණු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි අමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ. මේ අතර සිය සංචාරය ආරම්භ කරමින් අමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ සිය ට්විටර් ගිණුමේ සටහනක්ද තබා තිබුණා. එහි දැක්වුණේ ස්වාධීන ශක්තිමත් ජාතීන්ගෙන් සැදුම්ලත් නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා හවුල් දැක්මක් ප්‍රවර්ධනය කිරීම සඳහා අපගේ හවුල්කරුවන් සමග සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ කෘතඥ වන බවයි. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කරන ලද ආරාධනයකට අනුව අමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුරකාලය තුලදී නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තාවන්නේද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතායි. අමරිකානු ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මාස 3 වන දින පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරණයට ඉතා කෙටි කාලයක් තිබෙද්දී අමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයට එක්වීම විශේෂත්වයක්. මේ අතර අමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරය පිළිබඳ දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. මෙතරම් බරපතල තත්ත්වයක් වසංගතය සම්බන්ධව ඇමරිකාව තුලත් ලෝකයේ තුලත් ලංකාව තුලත් තිබියදී
ප්‍රධාන පෙළේ රාජතාන්ත්‍රික සංචාරයක් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් සිදු කරන්නේයි කියන්නේ. ඒක අවශ්‍යතාවය කුමක්ද කියන එක ශ්‍රී ලංකා ආණ්ඩුව පැහැදිලි කළේ. රාජතාන්ත්‍රික මට්ටමෙන් විවිධ රටවල නායකයන් විදේශ ඇමතිවරුන් අපේ රටට පැමිණෙනවා. විශේෂ ගිවිසුමක් ඉලක්ක කරගෙන නෙවෙයි එතුමා එන්නේ. ditta purawesi භාවය ගැන යටිගිරියෙන් කෑගගහ මේ රටේ ජාතිකවාදී බලවේග කුලප්පු කරගත්ත පිරිස් අද පොම්පියෝ එනකොට දැන් හොයාගන්නත් නෑ. එතකොට අද MCC විතරක් නෙවෙයි මේ සෝපා ගිවිසුම හරහා යැංකි බලවේග වලට මේ ඉන්දියානු සාගර කලාපයේ තැනක් ඇති කර දීම සඳහා ආණ්ඩුව ක්‍රියා කරගෙන යනවා. අපේ නම් පැතුම බලාපොරොත්තුව සහ අපේ රජය MCC ගිවිසුම ප්‍රතික්ෂේප කරලා තමයි අපි බලයට පත් උනේ. සහ අපි නොමෙදි පිළිවෙතක සිටිනවා කියන මතය තමයි අපේ සෞභාග්‍ය දැක්මේ තියෙන්නේ. යනු ඊට ප්‍රථම ඔහුගේ තරපුරුෂයෝ ආවා. එතකොට මේ ආපු කිසිම කෙනෙක් නිරෝධාන ප්‍රතිපත්තිය යොමු වෙලා නැගුණ කරලා නැහැ. බලවතුන් නිසා මේ ඔයගොල්ලෝ නිරෝධාන ප්‍රතිපත් කරන්නේ නැද්ද? එහෙම නැත්නම් ඒ රටවල බයයි අපේ පාලකයෝ. මම දන්නේ නැහැ කියන්න. විශේෂයෙන් ඇමරිකන් අධිරාජ්‍යවාදයට විරුද්ධව එදා සිංහනාද කරපු අය අද කටේ පිට්ටුද කියලා මම අහනවා. විමල් වීරවංශලාගෙන් උදේගම්මන් පිලාලාගෙන් ඇයි මේවට අද කතා නැත්තේ කියලා. ඒ නිසා අපිට පැහැදිලිව පේනවා ආණ්ඩුව බොරදියේ මසුම් බාර තත්ත්වයට පත් වෙලා තියෙනවා. පැහැදිලිව පේන කාරණේ මේ එන්නේ MCC අස්සම් කරන්න. ඉන්දියාව එක කෑල්ලක් ගලව ගන්න හදනවා. ඇමරිකාව තව කෑල්ලක් ගලව ගන්න හදනවා. චීනය තව කෑල්ල. මේ කෑලි තුනකට මේ රට වෙන් කිරීමේ කුමන්ත්‍රණයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් අවස්ථාවේදී දුර්වල වූයේ රජය නොව විපක්ෂයේ බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි බලාපොරොත්තු වෙනවා මේ සතිය ඇතුළත කථානායකතුමා මේකට අත්සන ලැබීමෙන් පස්සේ එතකොට 20 වන සංශෝධනය නීතිගත වෙනවා. ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. දැන් මේකෙන් රජයේ එකම ස්ථාවරයක සිටින බව පැහැදිලි වෙනවා. ඒක ආදර්ශයෙන් පෙන්වුවා. මොන අභියෝගයකට මුහුණ දෙන්න සිදු වුණා. COVID-19 වෙන්න පුළුවන්. අයවැය ලේඛනය අංග සම්පූර්ණ ව්‍යවස්ථාව ඒක දැන් සකස් කරමින් යනවා. ජිනීවා නගරයේ අපේ රටට විරුද්ධව ඉදිරිපත් කරලා තිබෙන යෝජනා මේ සියල්ලකටම අපි මුහුණ දෙන්නේ එකමුතුකම් තිබෙන රජයක් හැටියට. දුරුවන උනේ රජය නෙවෙයි විපක්ෂයයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙක් තීරණය කළා රජයට සහයෝගය දෙන්න 20 වන සංශෝධනය සම්මත කර ගැනීම සඳහා. මේ වගේ තත්ත්වයක් යටතේ කාට හරි කියන්න පුළුවන් මේ රට වසා දැමීම තමයි තියෙන පහසුම ක්‍රමය කියලා. නමුත් රට වසා දැමීම මගින් රටක ඉදිරි ගමන් මාර්ගයට වෙන හානිය ඉතාම විශාලයි. ඒ අනුව අපේ රජය මේ අවස්ථාවේදී උත්සාහ කරන්නේ පුළුවන් තරම් උපරිම ආර්ථිකයට හානියක් නොවී මේ තත්ත්වය පාලනය කරන්න. Then inside the politics විශේෂාංගය. පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක් ලැබුණා. ඒත් විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි. මේ අතර 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහ පැවති 19 වන ව්‍යවස්ථා සංශෝධනය යන සංශෝධන දෙකටම පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සහ වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 55 දෙනෙකු පක්ෂව සිය ඡන්දය ලබා දී තිබෙනවා. इन मंत्री वरुण पनस दिन कुम वर्तमान पार्लिमेंट में श्रीलंका पोदुचन पेरमुन नियोजने करना तर तिदिने को समगी जनबल वेग्य वर्तमाने नियोजने करनवा इन तवत मंत्री वरे को जातिक कांग्रेस पक्षे नियोजने करना तर तवत मंत्री वरे को EPDP पक्षे नियोजने करनवा एलेस मंत्री वरुण पनस पस दिन कुम दहनमोन व्यवस्था संशोधने सह विसिवन व्यवस्था संशोधने यान दिकटम पक्षवस्य चंदे भावित करती बिनवा රට ගොඩනගන්නේ කොහොමද රට ගොඩ නැගෙන්නේ කොහොමද දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය මුළුමහත් ලෝකයටම බලපා ඇති කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ විවිධ ආයතන මෙන්ම විවිධ පුද්ගලයන් විසින් එම අවදානම් තත්ත්වය හඳුනා ගැනීමට සහ ඉන් ආරක්ෂා වීමට විවිධ නව නිපයුම් හඳුන්වා දෙනවා අප මේ තොරතුරු ගෙන එන්නේ තවත් එවැනිම ආකාරයේ නව නිපයුමක් පිළිබඳවයි ශරීර රචනා සේවෙන් කරුණාකර හැදුවේ මේ බින්දලකින්
මෙම උපකරණය මගින් ආරක්ෂිත අන්දමින් පුද්ගලයෙකුගේ ශරීරයේ උෂ්ණත්වය හඳුනා ගැනීමට හැකිවන බව මෙම උපකරණය ජනතාවට හඳුන්වා දීමට කටයුතු කළ උපාලි රණවක මහතා ප්‍රකාශ කර සිටිනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම උපකරණය ප්‍රයෝගී කර ගනිමින් කිසිවෙකුගේ වැදගත් වීමකින් තොරව පුද්ගලයෙකුට උණ වැළඳී ඇති දයන් නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බවයි. තාක්ෂණය සම්බන්ධව අපිට කටයුතු කරන තරුණ දෙදෙනෙක් තමයි මේකට යොමු වුණේ. විශේෂයෙන්ම ඔවුන් ගම්පහ ප්‍රදේශයේ ජීවත් වෙලා ඉන්න ඉඳලා තමයි මේ කටයුත්ත මට කරලා දෙන්නේ. මේ මැෂින් එකට ශරීරයේ උෂ්ණත්වය ගන්න පුළුවන් ඕනෑම තැනකින්. අපි උදාහරණයකට මෙහෙම අතින් ගන්නත් පුළුවන්. එහෙම අපේ ශරීරයේ උෂ්ණත්වය ඕනම තැනකින් ගන්න පුළුවන්. මේවන විට රටේ උද්ගත වෙති තත්ත්වයත් සමග වෙනදාටත් වඩා ඔබේ දරුවන් ඔබ සමගම නිවසේ රැඳෙනවා ඇති. මේ හේතුවෙන් දෙමව්පියන් වශයෙන් දරුවන් පිළිබඳ ඔබ වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ කැසෙල්ලකින් දෙමව්පිය අවධානයෙන් ගිලිහුණු කුඩා දරුවෙකුට සිදු වූ බරපතල අනතුරක් පිළිබඳව ඉපලෝගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ගම්තිරියාගම ඉපලෝගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් සිව් හැවිරිදි දියණියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. සිය ඥාති නිවසකට ගිය අවස්ථාවකදී එම නිවසේ සිටි නව හැවිරිදි තවත් දරුවෙකු සමග සෙල්ලම් කරමින් සිටියදී වායු රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ පොඩි බබා මේ මාපේ බබා ගන්න උඩේ පොඩි බබා මේ මැදලා ගත්තා. ඒ ඇදලා ගන්නකොට පත් වුණා කියන්නේ. ඉතින් එච්චරයි අපි මුකුත් දන්නේ නැහැ. අපි ස්පිරිතාලෙන් තමයි දන්නේ මේ මේ දඹුල්ල රෝහලට මාරු කරයවා ඇති අතර ඉන් අනතුරුව මහනුවර රෝහල වෙත පිටත් කරයවා තිබෙනවා. මෙවැනිම තවත් සිදුවීමක් ඊයේ දිනේදී අපට වාර්තා වුණා. ඒ මන්නාරම මඩු ඉරණ ඉලුප්පුකොළම ප්‍රදේශයෙන් අත් බෝම්බයක් පුපුරා යාමින් සිදු වී ඇති එම අනතුරින්ද කුඩා දරුවන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් ආසන්නතම දින දෙකක් තුලදී මෙවැනි අනතුරු වාර්තා වීම ඔස්සේ දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරවීම අත්‍යවශ්‍ය බවයි අවධාරණය කළ යුත්තේ. දරුවන් නිවසේ රැඳෙන කාල පරිච්ඡේදයක් හේයින් දෙමව්පියන් වශයෙන් ඔබ ඔබේ දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කොට දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීමෙන් කටයුතු කරන ලෙස වගකිව යුතු මාධ්‍ය මෙහෙවරක නියැලී සිටින අප ඔබට සිහිපත් කර සිටිනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි allele හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.